ඔබට ජයග්‍රහයේ දිනයක් ප්‍රාර්ථනය කරමින් චේන්ජ් වෙතින් අද අපි නැව මාතෘකාවක් ඔස්සේ ඔබට කරුණු ගෙන හැරපානරයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබට තියෙන විවිධාකාරයෙන් උපදේශන සේවා අවශ්‍යතා පුළුවන් තිරේ දිස්සෙන අංකයට කතා කරලා ඔබට ඒ කටයුතු කර කියා ගන්නට. අපි අද කතාබහ කරන්නට සූදානම් වෙන්නේ ඔබගේ ජීවිතය ගැන. ඉතින් ජීවිතය ගැන කතාබහ කරනකොට මේක මේ ගීතයක් ඇසුරෙන් කොහොමද කතාබහ කරන්නේ කියන දේ ඔබට වටහාලා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි අද කතා කරන මාතෘකාව තමයි එගොඩහා යන්නෝ ගීතේ අරුතෙන් අපේ ජීවිතයට කොයි විදිය දෙයක් කොයි විදිය රසස්වාදනයක් කොයි විදිය ආදර්ශයක් ගන්න පුළුවන්ද කියන කාරණාව. ඔබ ගීතය අහලා ඇති. ඉතින් මේ ගීතය ගායනය ෂෙල්ටන් පෙරේරා මැතිතුමා මුල් කාලිනව සිද්ධ කරා. ඉන් අනතුරුව සතිෂ් පෙරේරා මැතිතුමා විසින් ගීතය ගායනා කරනවා. ගීත රචනය ඩෝල්ටන් අල්විස් ඒත් එකම සංගීතය සපයා ගායනය කිරීම කටයුත්තත් මේ ෂෙල්ටන් පෙරේරා මැතිතුමා විසින්ම සිද්ධ කරනවා. ඉතින් මේ ගැන කතා බහ කරමු අපි දිසි අරුත ගැන මුලින් අවධානය යොමු කරලා. එගොඩහා යන්නෝ මෙගොඩහා යන්නෝ තව කවුරුද ඇත්තේ කියලා අහන්නේ පළවෙනියට. මේක මේ පේන අරුතේදී අපිට තියෙනවා මේ තොටියෙක් දැක්කා. තොටියෙක්ගේ දර්ශනයක් අපිට තියෙනවා. ඉතින් මේකේ වැහිච්ච අරුත වැසි අරුත කියන එක ගැන බැලුවොත් එහෙම මේකෙදී අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ මොකද්ද මේ එගොඩහා යනෝ මෙගොඩහා යනෝ කියන කතන්දරය තුළ කියවෙන්නේ? එගොඩට යන්නත් පුළුවන් අපිට මෙගොඩට යන්නත් පුළුවන්. ඉතින් මේ දෙකටම බුදුරජාණන් වහන්සේ අපිට පාර කියලා දීලා තියෙනවා. එගොඩට යන්නේ කොහොමද මෙගොඩට යන්නේ කොහොමද කියන එකට ඒ කතන්දරයට පාර කියලා දීලා තියෙනවා. ඉතින් එළව අපිට එගොඩ විදිහට දකින්න පුළුවන්. මෙලොව මෙගොඩ විදිහට දකින්නට පුළුවන්. එහෙම නැත්නම් මේක පුළුවන් අපිට මේ ලෝකෝත්තර ලෞකික විදිහට දකින්නට. ඒ කියන්නේ ලෝකෝත්තර ස්වභාවය ලෞකික ස්වභාවය මේ එගොඩ මෙගොඩ අතර අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. මෙහිදී මේ නිවන් සුවය සේම මේ භෞතිකව අපි අපේ ජීවිතය ගත කරද්දී වැදගත් වෙන දේවල්. ඒ කියන්නේ දෙමාපියන් සලකන්නේ කොහොමද? මුදල් වියදම් කරන්නේ කොහොමද? මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද? රාජ්‍ය පාලනය කරන්නේ කොහොමද? ආයෝජන කරන්නේ කොහොමද කියන කාරණාත් අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා කොයි ආකාරයෙන්ද මේවා ධාර්මිකව කරන්නේ කියලා. ඉතින් එතකොට මේ ලෞකික දේ ගැනත් අපිට බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා පැහැදිලිවම. ඉතින් මෙහෙම බලද්දී අපිට මේ බලෙන් එගොඩට යන්නට මෙගොඩට යන්නට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් අපිට බලහත්කාරකමක් කරන්නේ නැහැ එගොඩට යන්නට මෙගොඩට යන්නට. එතකොට මේකෙදි මේ එගොඩ කියලා අදහස් කරන්නේ ලෝකෝත්තර ස්වභාවය. එහෙම නැත්නම් නිවන් මාර්ගයට පිළිපන්වන ස්වરૂපය. මෙගොඩ ලෞකික ස්වરૂපය අපේ එදිනදා ජීවිතය තුළ කොහොමද ගත කරන්නේ හොඳින් කියන කාරණාව. ඉතින් මේ තුළ මේ විදිහට බලද්දී මේ බලෙන් මේ කටයුත්තට කිසිම දේශනාවක් කරලා නැහැ කියන දේ ඔබට පැහැදිලි ඇති. බුදුරජාණන් වහන්සේ අලුයම අවදි වෙලා බලනවා ලෝකයේ දිහා. කාටද මම අද පිහිටවන්නේ කියන කාරණය වටහා ගන්නට. ඉතින් සුනීතට පිහිට වෙනවද, සෝපාකට පිහිට වෙනවද, රජ්ජුමාලාට පිහිට වෙනවද, මේ ආකාරයට මෙගොඩ ඉන්න කට්ටිය දිහා බලනවා. එකටිට එගොඩට යවන්නට පුළුවන්කමක් තියෙනවද කියන කාරණය විමර්ශනය කරනවා. මෙහිදී මේ ඒහි පස්සිකෝ කියන ගුණය ඉතාමත්ම වැදගත්. මොකද මේක ඇවිල්ලා බලන්න කියලා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. බලෙන් මේ දර්ශනය කොහෙවත් පැහැදිලි කරන්නට යන්නේ නැහැ. මේ කටයුත්ත මෙන්න මේ ආකාරයට ඔබ කළ යුතුයි කියන එක කියන්නට උත්සාහ කරන්නේ නැහැ. ඉතින් අපි දැන් මේකෙදි ඊළඟ කොටසදී අපි බලමු මොකද්ද මේ කියන්නේ කියන කාරණේ. ගංගුල අනෝමයි අද මට වෙහෙසයි යනවා නම් එන්නේ. මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා. අපි බලමු මේකේ මොකද්ද මේ කියන්න කියන කාරණාව මේ ගීතයේ ඉතිරි කොටසේදී. ගඟුල අනෝමයි කියලා කියන්නේ මෙන්න මේ සංසාරය ගැන කියන්නේ. අනෝමයි කිසිම සීමාවක් නැහැ, අසීමිතව තියෙනවා කියන කාරණේ තමයි මෙහිදී පැහැදිලි කරන්නේ. ඉතින් එතකොට මේක මේ අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. දැන් පටිච්ච සමුප්පාදය ඔස්සේ බලද්දී නිරන්තරයෙන් මේක අල්ලා ගැනීමක් වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ ආකාරයට එකින් එකට අල්ලාගෙන යනවා සංසාරයේ තුලදී. ඉතින් මේ විදිහට බලද්දී මේ ගඟුල අනෝමයි. කිසිම ඉවරයක් වෙන්නේ නැහැ, මේ අල්ලා ගැනීමේ අවසානයක් නැහැ. ඉතින් මේ පවසනවා මොකද්ද? අද මට වෙහෙසයි
මොකද මේ කියන්නේ අද මට වෙහෙසයි කියන දේෙන් අදහස් කරන්නට ඇත්තේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ කාලය අවසන් වෙන්නට කිට්ටුයි කියන අදහස තමයි කියන්නේ ඒ කියන්නේ ආයුෂ අත්හරින්නට සූදානම් සිටින්නේ මේ අවසන් මොහොත දක්වාම දැන් ඔබ දන්නවා සුබද්දට අවසාන වශයෙන් පිහිට වෙනකොටත් අවසාන මොහොතේදීත් උත්සාහ කරන කෙසේ හෝ කාට හෝ පිහිට වෙන්නට ඉතින් මේ පිහිට වීමේ ස්වરૂපය කියන්නේ මේ ආයුෂය ගෙවි ගියාට කොහොම හරි මේ පිහිට වෙනවා කියන අදිෂ්ඨානයෙන් යුතුව කියනවා අද මට වෙහෙසයි කියන කාරණේ තුල ඒ වචන තුල ඒ අරුත අපිට පවසනවා ඉතින් මේ විදිහට මේ අවසාන මොහොත දක්වා මේ සත්වෙන් එගොඩ කරන්නට මේ කොහොමද කරන්නේ කියන කාරණේ තමයි මේ ගීතේ පුරාම පැහැදිලි කරන්නේ. ඉතින් මේගොඩ හදා දෙන්නට බුදුරජාණන් වහන්සේ මහා සේවයක් කරනවා අපේ ඉන්න කට්ටියට එගොඩට යන්න බැරි කට්ටියට මේගොඩ හරි ගස්සලා දෙන්නට. ඒත් සමගම හැබැයි අවසානයේ මොහොත දක්වා මේ අපිරිමිත සුවයට යවන්නට උන්වහන්සේ කැප වෙනවා. කොහොම හරි එගොඩට යවන්නට මේ පිරිසට උදව්වක් උපකාරයක් කරන්නේ කොහොමද අවසාන මොහොත දක්වා පටන් ගැනීමේ සිට අත්හැරීමෙන්ම මේ කටයුතු කැමැති නම් ඕනෑම කෙනෙක්ට එන්නට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පෙන්වන්නේ මඟ පෙන්වන්නේ මෙන්න මේ කටයුත්ත කරන්න මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් මේ කියන කාරණාව දැන් අපි බලමු ඊළඟ කොටසේ මොකද්ද කියවෙන්නේ කියලා පමා නොවන්නේ අඳුර වැටෙන්නේ යනවා නම් එන්නේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා මොකද්ද මේ කාරණේ කියන්නේ පමා නොවන්නේ මොකටද මේ පමා නොවන්නේ කියන කාරණේ අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං ඉතින් මේ කියන්නේ ප්‍රමාද වූවන් මලවුන්සේ කියන කාරණාව මේ පැහැදිලි කරන්නේ ප්‍රමාද වුණොත් මේක මහා විනාශයක් නේ ළඟා වෙන්නේ අන්න ඒක නෙමේ කියවෙන්නේ ඉතින් ඒ නිසා මේ අප්‍රමාදීව මේ කටයුත්ත කරන්න කියන එකයි කියන්නේ බැරි වෙලාවත් අඟුලිමාලගේ ඒ මිනි මරණ තැනට මේ අම්මව යොමු වුණා නම් ඒ වෙලාවේ අප්‍රමාදීව කටයුතු කරන නිසා තමයි අම්මගේ ජීවිතය සුරක්ෂිත වෙන්නේ. ඉතින් ඒ වගේ අප්‍රමාදී විය යුතුයි කියන කාරණය තමයි මෙහිදී මේ කියන්නේ පමා වෙන්න එපා කියන කාරණේ කියන්නේ. කිසිම වෙලාවක මේකට බලෙන් ඇදලා ගත්තේ නැහැ මේ ධර්මයට එන්න කියලා කාවවත් බලෙන් ඇදලා ගත්තේ නැහැ. පමා වුණොත් වෙන්නේ මේකයි කියන කාරණේ තමයි පැහැදිලි කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ කතාවේ ගැඹුර මේ ගීතය තුළ කියවෙනවා. මොකද මේ පමාව අඳුර වැටීම කියන කාරණා තුළ අපේ ජීවිතයට නිරන්තරයෙන් පමා ප්‍රමාද වෙන තරමට අර රෑ අඳුර වැටෙනවා වගේ අපේ ජීවිතයට අකුසල් ධර්මයන් එහෙම නැත්නම් අයහපත් දෙම එකතු වෙනවා කියන අදහසයි කියවෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා කියන අදහස තමයි මෙහිදී මේ කියවෙන්නේ. ඉතින් මේක බොහොම අපූර්වත ගීතයක් අපේ ජීවිත සාර්ථක කරගන්න අපේ ජීවිත ගැන අලුතෙන් හිතන්නට අලුතෙන් චේන්ජ් වෙන්නට ඔන්න ඔබට හොඳ අවස්ථාවක් අපි මේ වගේ සොඳුරු ගීතයකින් ඊළඟ චේන්ජ් වැඩසටහනින් හමු වෙමු ඔබට ජයග්‍රහී දිනයක්